අවබෝධන් කාලීන පුවත් වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයෙන් ඔබ හමු වෙන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත IMF බෙරපදයට නටන ගමන් මමයි බෙර ගහන්නේ කියලා හිතාගෙන ඉන්න ජනපති රනිල් සහ නටන ගමන් පාසලබත් හොරකම් කරන සෙට් එක ගැන අද ටෙලිවැකියෙන් හඳ පායන දවසත් වැරදිද නැකත් හදාගත්තේ තමුන්වහන්සේලාට ඕන විදියට මිසක් මේ රටේ මිනිස්සුන්ට ඕන විදියට නෙවෙයි මහමග අනතුරු 85%ක්ම පුද්ගල හේතු මත පුෂ්පා කියයි ප්‍රථමයෙන් දේශයේ පුවත් දූෂණ වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අදලියන්නේ 483 වෙනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය මේ ආරම්භ කරන්න වෙන්නේ වෙස් නැටුම්, නයි යඩි නැටුම්, උඩක්කි නැටුම්, පන්තිරු නැටුම්, වන්නම් සහ නටපු නැටුමකුත් නැති, බෙරේ පළුවකුත් නැති රටක් උරුම කළ මේ දේශපාලන නඩේ නැටුම් සහ බෙරපද වලින්. හොඳේ, එහෙම එකපාරටම මේ නැටුම් සහ බෙරපද ගැන ලියන්න වෙන්නේ ජනපති රනිල් වික්‍රමසිංහ මේ උඩ රට නැටුම් ශිල්පීන්ව මුණ ගැහුණානේ ඊයේ නේද? ඒ වෙලාවේදී කිව්වා එයයි උඩ රට නැටුම් නැටුවා කියලා. ඒ කියන්නේ උඩ රට නැට්ටුවෙක් කියලා. දැන් විශ්‍රාම වයස නිසා නටන්නේ නැහැලු. හැබැයි එයයි බෙර ගහනවලු. ඒ බෙර පදේට තමයිලු දැන් හැමෝම නටන්නේ. අහගන්නකෝ. ඔය සියලු දෙනාට මිස්සෙල්ල මමයි නැට්ටුවේ. හිතන්නේ 57 විතර. දැන් ඉතින් මං ඒකෙන් විශ්‍රාම අරගෙන දැන් මං බෙර ගහනවා. අනික් මිනිස්සු නටනවා. උඩ රට නැටුම් කියන්නේ මේ අපේ රටේ ඔය මධ්‍යම කඳුකර ප්‍රදේශයෙන් ආරම්භ වුණු නැටුම් සම්ප්‍රදායක් නේද? 19 වෙනි සියවසේ අග දක්වාම පිරිමින්ට විතරයි උඩ රට නැටුම් නටන්න අවසර තිබුණේ. හොඳේ පිරිමින්ට විතරයි. හරිය. දැන් වර්තමානයේ කාන්තාවන් අතරත් උඩ රට නැටුම් ප්‍රචලිතයි. හරිය. ජනපති මේ ඒ කාලේ උඩ රට නැටුම් නැටුවා වෙන්ට ඇති. ඔය උඩ රට නැටුම් කලාව ඇතුලේ වෙස් නැටුම්, නයි යඩි නැටුම් උඩක්කි නැටුම් පන්තේරු නැටුම් සහ වන්නමුත් තියෙනවා. හොඳේ වන්නම්. වන්නම් කියන්නේ ආරම්භයේදී මේ ගායනා විශේෂයක්. මේ වන්නම් වලින් ඇත්තටම විස්තර කරේ ඇතාගේ, වඳුරගේ, හාවගේ, මොනරගේ, සර්පයාගේ වගේ ඒ සත්ව විශේෂවල හැසිරීම් රටා. හොඳේ සාම්ප්‍රදායිකව වෙස් නැටුම් කට්ටලේ පැළඳීමට පෙර මේ වන්නම් 18ම ප්‍රගුණ කළ යුතුව තිබුණා. හරිය. ප්‍රසිද්ධ වන්නම තමයි ඉතින් හනුමා වන්නම, උකුසා වන්නම නේද, ගජගා, ඒ කියන්නේ ඔය ඇතා වන්නම. එහෙම හොඳේ ඇත්තටම මේ ජනපති රනිල් විතරක් නෙමෙයි රාජපක්ෂලත් හොඳ නැට්ටුවෝ. හොඳේ උඩ රට පහත රට මේ ඔක්කොම ජාතියේ මේ කස්තිරං අඩව් ඇතිවෙන්ට අල්ලපු අය. හරිය. රාජපක්ෂලා ඔය තමන්ටම උරුම වන්නම් වගේක් වෙනමම නැටුවනේ නේද? ඒගොල්ලෝ වෙනමම කස්තිරං අඩව් ඇල්ලුවා. හොඳේ ඒ නටපු නැටිල්ල කොහොමද කිව්වොත් ණය වන්නම සහ සොරා වන්නමකුත් හරිනම් ඔය 18 වන්නමට එකතු වුණාට කමක් නැහැ. හොඳේ ඕ ඒ උන්දලා නටපු වන්නම් අතර වරාය වන්නම, නෙළුම් කුළුණ වන්නම නේද, මත්තල ගුවන් වන්නම ඒවත් තියෙනවා. හොඳේ ඒ වගේම තමයි ඉතින් ඔය රාජපක්ෂලා මේ වන්නම් නටනකොට හීනියට බෙරපදේ ගහනු ලැබුවේ මේ උඩරට නැට්ටුවා ප්‍රමුඛ සෙට් එක. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සෙට් එක. හොඳේ ඒක තමයි සාමාන්‍යයෙන් හැටි. ඒගොල්ලෝ නටනකොට මේගොල්ලෝ බෙර ගහනවා, මේගොල්ලෝ නටනකොට ඒගොල්ලෝ බෙර ගහනවා. හරිද? ඔහොම තමයි මාරුවෙන් මාරුට සෙට් එක නටන්නේ, බෙර ගහන්නේ. හරිය. හොඳට මතක තියාගන්න. එක් කාලයකට රනිල් ප්‍රමුඛ සෙට් එක බෙරවයනවා. එතකොට නටන්නේ කස්තිරම් අඩව් අල්ලන්නේ රාජපක්ෂලා. හරිනේ. රාජපක්ෂලා විශේෂයෙන් නියමෙටම හොරාවන්නම නටන්න දන්නවා. හොඳේ. ඔන්න උන්දලව පරද්දලා අපි රනිල්ට බලය දෙනකොට ආන් එතකොට රාජපක්ෂලා ඉතින් ගැට බෙරේ ගහනවා. ඒ පදේට තමයි වික්‍රමසිංහ ප්‍රමුඛ සෙට් එක මේ තාක්කල් නැටුවෙත් නටලා තියෙන්නේ. හරිය. මේ උන්දලත් හැබැයි ඉතින් මේ මාර දක්ෂයි ඔය වන්නම් වලට. හරිය. ඔය මහ බැංකු වන්නම එහෙම නේද, නැටුවනේ නටන එක ආයේ එලෝ මෙලෝ නැතිවෙන්ටම
තව එකක් අමතක වුණානේ, ඔය රාජපක්ෂලාගේ වන්නම් වලට දාගන්ට සීනි බද්දා වන්නම නේද, අපේ පොහොරා වන්නම, ඔයවත් සුපිරි වන්නම්. හොඳේ කොහොම වුණත් වික්‍රමසිංහලා සෙට් එක ඔය උඩරට නැටුමට දක්ෂයි. එයිලගේ කාලේ තමයි ඔය වැඩියෙන්ම ණය වන්නම නැටුවේ. හරි, ඒගොල්ලොත් ඇතිවෙන්ට ණයගත්ත සෙට් එකක්. විශේෂයෙන් යහපාලන වන්නම එහෙම නේද, මාර ජනප්‍රියයිනේ. හරිය, ජනප්‍රියම වන්නම් අතර විකුණන් කෑම තමයි මේ වික්‍රමසිංහලාගේ ජනප්‍රියම වන්නම. හොඳේ නියමෙට පාද තියෙනවා, හරියටම බෙරපදයට. හොඳේ මේ දවස්වල ඇත්තටම ඔය බෙරපදය ගහන්නේ මමයි, මගේ පදයට සියල්ලම නටනවා කියලා රනිල් වික්‍රමසිංහ හිතාගෙන හිටියට ඇත්තටම බෙරය එයයිගේ අතේ නැහැ. හොඳද, මොකද ඔයාලා බෙරයට ගැහුවා නෙමෙයිනේ, බෙරය පැලුවා. ඒ පැලුවෙත් ඇතුලේ තියෙන දේවල් ටිකට වැඩේ දෙන්න නේද. දැන් ඔය ගහන්නේ IMF බෙරපදේ. හොඳේ, ඒ බෙරේ තියෙන්නේ IMF එක ළඟ. ඔයාලා වදක බෙරේ වුණත් සොරා ගන්නවා කියලා නේද, වදක බෙරේ දැක ලොබ හිතන සෙට් එකක් කියලා IMF එකේ ලොක්කො ටික හරියටම දන්නවා. ඒ නිසා උන්දලා වයන්නේ IMF එක ගාව තියෙන උන්දලාගේ බෙරේ. හොඳේ, නැතුව ජනපති රනිල්ලට දැන් බෙරයක් නෑ. එයාගේ අතේ තියෙන්නේ රාජපක්ෂලයි එයයිලයි දෙගොල්ලොම සෙට් දෙකම එකට එකතු වෙලා හිල් කරපු දෙකට පළපු බෙර පළුවක් විතරයි. හරිය, ඒ වගේම ඔය උඩරට නැටුම්බල තියෙන පාසරඹ. පාසරඹ වලදී අත් ඉනේ තියාගෙන පාදවලින් විතරයි රඟන්නේ. ගොඩසරඹ. ගොඩසරඹ වලදී අත්පා දෙකම භාවිත කරනවා. හොඳේ, රාජපක්ෂලයි වික්‍රමසිංහලයි දැන් මේ දවස්වල එකතු වෙලා ගොඩසරඹ පෙන්වමින් ඉන්නවා. ඒ කියන්නේ අත්පා දෙකම හොඳට නැටුමට යොදාගෙන හරියට පාද තියමින් එහෙම වැඩේ දෙමින් ඉන්නවා. හොඳේ, හැබැයි එකක් මතක තියාගන්න, වේදිකාවේ ඉන්න රටේ ජනතාව දැන් ඔහෙලා හිතන තරම් ලේසියෙන් ඔය බෙරපදවලට පාදවලට ඔය කස්තිරං අඩවුවලට රැවටිලා ඔල්වර සඳෙන්නේ නෑ. හොඳේ, ඔහේලා පාසලඹත්. හොඳේ, නටන ගමන් හොරෙන්ම ගලවගෙන විකුණන් කන සෙට් එකක් කියලා ජනතාව දැන් හොඳට දන්නවා. ජනතාව බෙරය වයන්න පටන් ගත්ත දවසට ආන් එදාට ඔහේලට නටන නැටුම් අමතක වෙයි කියලා එදිනේ වැඩි ඈතක නෑ කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. රාජ්‍ය නැකත් කමිටුව සකස් කරන කැලෙන්ඩරේ පොහොයත් වැරදි බව සිංහල වෛද්‍ය කේන්ද්‍රය පවසනවා. අවුරුදු නැකත් පිළිබඳව මතු ඇති තත්ත්වයන් ගැන කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මෙලෙස අදහස් පළ කළේ. තමුන් වහන්සේලා නැකත් හදාගත්තේ තමුන් වහන්සේලාට ඕන විදියට මිසක් මේ රටේ මිනිස්සුන්ට ඕන විදියට නෙවෙයි. තමුන් වහන්සේලා ගොඩ ගියා, රට බංකොලොත් වුණා. මෙච්චර කාලයක් වනගත භික්ෂුන් වහන්සේලා පොහොය කරලා නැහැ. ඇයි ඒ පොහොය වැරදි? මොකද අපි පසළොස්වක හෝ අමාවක දිනය ගන්නකොට ගණනය කරලා ගත්තට පස්සේ කැලෙන්ඩරේ මේ තියෙන පොහොයට දිනයක් පිටිපසට හෝ දිනයක් ඉස්සරහට එනවා. ඒතර අපි අහනවා මේ රාත්‍රි නැකත් ටිකද ජනමාධ්‍ය හරහා විකාශනය කරන්නේ? ඒතර ජනාධිපති මන්දිරයේ හෝ නැත්නම් ජනාධිපතිවරයා නැකත් කරන්නේ මොන වෙලාවටද? ඒක අපි ප්‍රශ්න කරනවා. මේ තීරණය අකුල ගත්තොත් මේක ආපස්සට ගියොත් එහෙම ඒගොල්ලන්ගේ අභිමානයට මොනවා හරි ගැටලුවක් ඇති. පුටුව රැක ගන්න හෝ තමන්ගේ අභිමතාර්ථය රැක ගන්න හෝ මේ රටක් වලපල්ලට යවන්න එපා. ගැසට් එකකින් හෝ පාර්ලිමේන්තු පනතකින් හෝ යම් කිසි විදියකින් මේක බලාත්මක වෙච්ච නීත්‍යානුකූල රජයට බැඳීමක් තියෙන කමිටුවක් නෙවෙයි. එහෙම කමිටුවක් මේ වගකීම ගන්නවද? අපේ දරුවෝ පවා අහලා තියෙනවා මේ සූර්යමංගල්‍යයෙන් නම් කොහොමද තාත්තේ මේක මේ රැඩේ දෙන්නේ, මේක චන්ද්‍රමංගල්‍යයක් වෙන්න බෑ එහෙනම් කියලා. එතකොට මේ දරුවන්ට තේරෙන දේ මේ රාජ්‍ය නැකත් කමිටුවට තේරෙන්නේ නැද්ද කියන ප්‍රශ්නේ අහන්න පුළුවන්. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මෙවර අලුත් අවුරුද්දේ චාරිත්‍ර කළ යුතු නැකත් මොනවාද පිළිබඳ රට ඇතුලේ ලොකු ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා. අපිට කියන්න තියෙන්නේ ගරු සංස්කෘතික ඇමතුමනි, ඔබතුමා තවදුරටත් නීඩව නොසිට මේ විද්වත් කමිටුවක් පත් කරලා මේ දෙපාර්ශ්වයටම සවන් දීලා අවසානයේදී ආණ්ඩුව පිළිගන්නේ මෙන්න මේ නැකත්ය, ඒකට හේතු මෙන්න මේවා යනාදී වශයෙන් අදහසක් රට දුන්නොත් මුළු රටම ඉතිහාසයේ පුරාම කලා වගේ එක නැකතට ලිප්ගිනි මිලවීම ආරම්භසිය වැනි චාරිත්‍ර ඉටු කරාවේ. එහෙම නොකළොත් මේ වසර දහස් ගණනක් පුරාවට අපි රැකගත් සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වගේම අවුරුදු සංස්කෘතිය ඉතිහාසෙ මකා දෙමීමේ වගකීම සංස්කෘතික ඇමතිවරයාගේ කර්මද පැටවීම කාටවත් වළක්වන්න බෑ. උත්සව සමය යනු අනුතුරු ඉහළ යන කාලයක්. ඉන් වැඩිම අනුතුරු සිදුවෙන්නේ මහාමාර්ගයේ. මේ අතරින් 85%ක්ම සිදුවන්නේ
පුද්ගලයන්ගේ වැරදි ක්‍රියාකාරකම් නිසා බවයි ජාතික පුහුණු කිරීමේ නිලධාරිණී පුෂ්මාරම්‍යානිද සොයසා පවසන්නේ. පුද්ගල හේතු සාධක ආම කරන්න පුළුවන් නම් මහපාරේ 85%ක්ම අනතුරු ඔබට ආම කරන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ කාලේදී ගිනිකෙලි අනතුරු අපි දන්නවා. ගිනිකෙලි අනතුරු කොහෙත්ම අතේ තියන පත්තු කිරීම සුදුසු වන්නේ නැහෙනේ. කුඩා දරුවන් ගිනිකෙලි භාවිතා කිරීමත් කොහෙත්ම සුදුසු වන්නේ නැහැ. ඔබ ඒ ගැන සැලකිලිමත් වන්න. හැබැයි වැඩුණු දරුවෙක් වුණත් ගිනිකෙලි භාවිතා කිරීමේදී දෙමව්පියන්ගේ අධිෂ්ඨානය යටතේ මේවා ක්‍රියාත්මක විය යුත්තේ. මේ හදිස්සි අනතුරු වලින් 46%ක් පමණ අත්වලටයි ඇඟිලි වලටයි තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම 17%ක් පමණ ඇස්වලට 17%ක් පමණ අනතුරු වලින් හිස අවට ප්‍රදේශයේ. ගිනිකෙලි ළමයින්ට පරයන්නේ කරන්න දෙන්න එපා. අතේ තබාගෙන පත්තු කිරීම අපි කිසිලෙසවත් අනුමත කරන්නේ නැහැ. සමහර විට අපි දකිනවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා මේ රතිඤ්ඤා පත්තු කරන අවස්ථා. ඒ සඳහාද අප කිසිලෙසකවත් අනුමත කරන්නේ නැති අතර ඒ සඳහාද සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම අතිශයින්ම වැදගත්. පණිවිඩ 3යි. පළවෙනි පණිවිඩයේ අනතුරු කරගන්න එපා. හදිසියකින් හරි අනතුරක් සිදු වුණොත් ඇසට තද කරන ප්‍රෙස් කරන දේවල් කිසි දෙයක් කරන්න යන්න එපා. වෛද්‍ය උපදේශ වලින් තොරව කිසිම ඖෂධයක් ඇහැට දාන්න එපා. නිරාහාරව හැකි ඉක්මනින් රෝහල් ගත කරන්න. නිවස තුළදීත් ගමනාගමනය කිරීමේදීත් විද උත්සව සැනකිලි පැවැත්වීම ඇතුළු කරුණවලදීත් විශාල ප්‍රමාණයක් රෝහල් ගතවීම සිදු වෙනවා. මරණ වැඩි වෙනවා වගේ ඉතාම ඉහළ මට්ටමකට 2023 වර්ෂයේදී 211 දිනෙද්ද මාර්ගයේ භාවිතා කිරීමේදී ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. මාර්ගයේ භාවිතා කිරීමේදී විශේෂයෙන්ම යතුරු පැදිවල පැදිකරුවන් සහ පසු පැදිකරුවන් ජීවිතක්ෂයට පත් වෙනවා අනතුරු වලින් 950, 975, 1000කට ආසන්න ප්‍රමාණය. මේ කාලය ගත්තාම අධික උෂ්ණත්වයක් පරිසරයේ තියෙනවා. ඒ නිසා අපි සරංග සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ දේවල් උදේ 8න් ඉස්සෙල්ලා, ඒ කියන්නේ ගොඩක් ඉර පායන්න ඉස්සෙල්ලා පටන් ගන්න පුළුවන් නම් ඇත්තට මේක හරි වටිනවා. එම පුවතත් සමගින් සේතු දැසන පුවත් විකාශයෙමින් නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුවත් දැනගන්න සේතු නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.